මේ අපේ ආණ්ඩුවෙන් ගංවතුර පාලනය කරනවා කියලා ජම්පි කරනවක පාරම්භයවයි හැබැයි දැන් කොළඹ යට වෙලායි දැන් මොකද්ද මේ කතාව 2010 පාර්ලිමේන්තුවත් යට වුණා ඒ වෙලාවේ ලෝක බැංකුව මේකට මැදිහත් වෙලා මේ ගංවතුර පාලනයට වැඩපිළිවෙලක් හැදුවා එහෙම නැතුව මේ මහින්ද රාජපක්ෂගේ ගෝඨාභය රාජපක්ෂගේ සැලසුමක් නෙවෙයි ඒ ගිවිසුම් අත්සන් කරා 2012 ඒ ගිවිසුමේ ප්‍රධානම තිබිච්ච දේ තමයි ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම උමම් මාර්ග හැදීම වගේ දේවල් ඒකෙ තිබුණා හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ අමාරු වැඩ එකක්වත් කළේ නැහැ කරන්න නැතුව එයා මොකද කළේ ලේසි වැඩ ටික බාරගත්තා ලේසි වැඩ මොනවද අර ගල් අල්ලන එක පාරේ පේමන්ට් වල ඊළඟට පාර කාපට් කරන එක මල් පෝච්චි තියන එක කුණු ටික ඇදලා ගිහිල්ලා මීතර මුල්ලේ ගොඩ ගන්න එක ඔය ටික කරලා කිව්වා ගොටස කොළඹ ලස්සන කළා කියලා ඔක තමයි කරේ අර අමාරු වැඩ එකක්වත් කළේ නැහැ කොළඹ මලා අපහන පද්ධතිය අවුරුදු 150ක් පරණයි ඒකට අත තිබ්බේ නැහැ කොළඹට පානීය ජලය ගේන එක සුද්ධ හදපු අවුරුදු 150ක් පරණ නල පද්ධතිය අත තිබ්බේ නැහැ කොළඹ වැසි ජලය බැහැගෙන යන ඒ නල පද්ධතිය අවුරුදු 150ක් පරණයි අත තිබ්බේ නැහැ මේ අමාරු වැඩ එකක්වත් කළේ නැහැ ඒ අමාරු වැඩ වලට අත තිබ්බේ අපි අත තියලා ඒ උමම් මාර්ග දැන් කරගෙන යනවා පොම්පාගාරයක් අඹතලේ නිර්මාණය කරගෙන යනවා කොළොන්නාවේ හාවට් බණ්ඩක ගාව තව පොම්පාගාරයක් කරගෙන යනවා කළුපාලමේ පොම්පාගාරයක් කරගෙන යනවා ගේට්ටු ගණනාවක් මේ රාජගිරිය මැක්ඩොනල්ඩ් එක ගාව ආදී වශයෙන් ගේට්ටු ගණනාවක් දාලා තියෙනවා සන්ත බස්තියේ පොම්පාගාරයක් කරගෙන යනවා ඒ වගේම උතුරු කොළඹ උමගක් පොළොව යටින් කැනලා තියෙනවා උමන් දෙකක් කිංසි පාරොස්සෙත් ඒ වගේම එම්.එච් මොඩ් මහත්තයාගේ නිවස හරහා දේවි බාලිකා හරහා දැන් නිර්මාණය කරලා තියෙනවා එතකොට මේ වැඩ ටික වෙනවා මේ අමාරු වැඩ වෙනවා මහින්ද මහත්තයා කියන මෙයාගේ සැලසුම් කියලා එයාගේ සැලසුමට උමග හැදුවා අපි දැක්කනේ උමාවයේ උමග හදපු හැටි උමාවය කියන්නේම කොච්චර ආත්මార్థකාමී ව්‍යාපාරයක්ද අර රජ රට දිහාට යන වතුර ටික Tamange district එකට ගන්න කරපු ව්‍යාපෘතියක් නේ උමාවය මොකද උනේ ගෙවල් ගිලා බැහැලා සම්පූර්ණ මහ විනාශයක් වුණා ඒ වතු යායවල් මැදින් කරපු උමාවයේ අපේ මේ උමන් වලින් මහින්ද රාජපක්ෂට ගිහිල්ලා බලන්න කියනවාම කියනවා තව පාරක් එක පාරක් ගියා එයාගේ වගේ ගිහින් බලන්න එක ගේකට හානියක් වෙලා තියෙනවද කියලා උතුරු කොළඹ දවන්ත ජනතාව ඉන්න තැනින් තමයි මේ උම ගෑනු උමගක් වට පොඩි බය එකක් නෙවෙයි කාර් එකක් යන්න පුළුවන් සයිස් එකක් හරි කිසිම ගේකට හානියක් නොවි කිසිම කෙනෙක්ට විනාශයක් නොවි කිසිම විරෝධතාවයක් නැතුව උද්ඝෝෂණ නැතුව මේ වැඩේ අපි කරලා තියෙනවා අන්න ඒකයි වැදගත්කම. ඒ නිසා මේකේ ප්‍රතිඵල එන්න තව ලබන අවුරුද්ද වෙනකොට වෙනවා. ඉඩම් සංවර්ධන සංස්ථාව අපි ආදායම් වැඩි කරලා ලාභ උපයලා ඉතාම වටිනා ඉංජිනේරුම ආයතනයක් කරලා ආවේ. අද පඩි ගෙවා ගන්න විදිහක් නැතුව වැටලා තියෙනවා. පඩි ගෙවන්න විදිහක් නැහැ අද ඉඩම් සංවර්ධන සංස්ථාවට. කාබාසිනිය කළා ඉඩම් සංවර්ධන සංස්ථාව. කරලා කියනවා කෝ වතුර පාලනය කියලා. ගෝඨාභය මහත්තයා ඒ කාලේ වැව් කීපයක් හැදුවා ඔව් හොඳයි ඒවා ජලාශ කීපයක් ඒකෙන් තමයි කොළඹ වතුර පාලනය වුණේ කීකේ උඩ පැන පැන හිටියේ හැබැයි අපි දැනන් හිටියා ඒ වයින් මේක නතර කරන්න බෑයි කියලා ඒක තමයි අර ලෝක බැංකුවේ සැලසුම අපි අතට අරගෙන ඉතාම විධිමත්ව එක ක්‍රියාත්මක කළේ ඒ විතරක් නෙමෙයි අද අපි හදලා තියෙන ඔය පාර්ලිමේන්තු සිද්ධියෙන් පස්සේ පැය 6කට කලින් අනාවැකි කියන්න පුළුවන් මැදිස්ථානයක් අද ඒක නාවල ප්‍රදේශයේ ස්ථාපිත කරලා තියෙනවා. එතකොට ඒකෙන් අද අපිට පුළුවන් වෙනවා ඕනම වෙලාවක පැය 6කට කලින් අනාවැකිය කියන්නේ වතුරෝල තත්ත්වය. පිළිය ඒකට සූදානම් වෙන්න අවශ්‍ය හැකියාව අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ නිකන් පම්පෝරි ගහලා වැඩක් නැහැ. උමාවේ උඹ ගහ අරගන්න බැරි වෙච්ච මහින්ද රාජපක්ෂ මේ අපේ උමන් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම ඒ උමගත් හදලා දුන්නේ අපි උමාවේ ඒ ලීක් එක හදලා ඒක විධිමත් කළේ අපේ ආණ්ඩුවට අපේ ඉංජිනේරුවෝ මිසක් රාජපක්ෂලා නෙවෙයි. අංක 1 පාටලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනබල වේගය